දවසක් කියලා පිළිගන්නවා පින තලංකා ටීවී නරඹන ඔබ සියලු දෙනාම හැමදාමත් අපි ඔබ වෙත ගෙනාවේ ඔබට නිතර දෙවිලේ අවශ්‍ය නොවුණත් යම් කරදරයකට විපතකට යම් පිටක් අවැසි වෙලාවට දැනගත යුතුම කරුණක් පිළිබඳව අපි හැමදාම අරන් ආවේ මේ গুপ্ত ශාස්ත්‍රයේ මන්ත්‍ර ශාස්ත්‍රය පමණයි අද දවසේ අපි මෙතන ඉහාට ගිහිල්ලා මේ গুপ্ত මන්ත්‍ර ශාස්ත්‍රය වගේම අපේ ජීවිතවලට එදිනදා බලපෑමක් කරන අපේ උපන් දවස ඉඳන් අපේ මරණය දක්වාම බලපෑමක් කරන ඒ දේ හරියාකාර හඳුනාගත් ඈත අතීතේ ඉඳන් ආපු පුළුල් විශයක් මේක අද දවසේ අපි මතුගම බාලිකාපාරේ ඉඳුවර ජ්‍යොතිෂ සේවයේ සපයන ගාමිණී අන්රොලිනගේ මහත්මයාව සොයාගෙන ආවා අපට හිතුණා මෙතුමා ඔබට යමක් දෙයි කියලා ඔබට මෙතුමගෙන් යමක් ගන්න පුළුවන් කියලා ඒ නිසා අපි ගාමිණී මහත්මයාව අද හොයාගෙන ආවා ආයිබන් කියලා පිළිගන්න පුතුමාව ගන්න පුතුමාට ගාමිණී මහත්මයා මේ ජ්‍යොතිෂය කියන විෂය කොයි කාලේ ඉඳන්ද මේ වෙනකම් පැවතගෙන ඉන්නේ සිද්ධාර්ථ බෝසත්ත්ව උපතත් එක්ක ඇල්ලුවොත් එහෙම සුදුන් රජතුමාට දෛවඥෝ ඒ කාලෙ ඉඳලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා බිහි වුණ තැන ඉඳලම බොහෝ කොට විස්තර කළා ඒකට අසිත කාල දේවල තවුසවිල්ල අන්තදී ඊළඟට තවත් විස්තර කරනවා නම් පස්සක මහණුන් ගෙන්නලා සිද්ධාර්ථ රජුගේ සවිස්තර විස්තර හොයාගන්න ලෑස්තිනවා ඒකට සුදුන් රජුරන්ට ඒ වෙල අවශ්‍ය කරලා තියෙන්නේ ඒ පුතුණුවා සක්විති රජ කරන්න ඊට පස්සේ පස්සක මහණුන් ගෙන්නලා මේ කාරණා පිළිගත් හොදින් කිව්වා කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහණා මාසෙයි එතකොට ඒ පස්සක මහණුන්ගෙන් බාලම හතර දෙනෙක් කිව්වා වැඩිමහල් හතර දෙනෙක් කිව්වා දෙවිදි විදිහට එක්ක සක්විති රජේන නැත්නම් බුද්ධත්වයට කිව්වා බුදු බව ලබනවා කියලා එතන හිටපු කොණ්ඩඤ්ඤ බාලම බ්‍රාහ්මණ ඒකමතික තීරණයක් ගෙනාවා දේහ ලක්ෂණ විද්‍යාවක් තිබුණා ඒ කාලේ ජ්‍යොතිෂ වගේ දේහ ලක්ෂණ විද්‍යාවක් තිබුණා තියෙනවා ඌර්ම රෝම ධාතුව බමුණ තමයි හිතන කරගිලා තිබුණේ ලෝකෝත්තර සේ තමයි ඉතින් පෙන්වුම් කරන්නේ ඒකෝට ඒ බාලම බ්‍රාහ්මණයා ඒකමතික තීරණයක් කරගත්තා කිව්වා ඒකාන්තයෙන්ම බුද්ධත්වයට ලැබුණා කියලා බුද්ධ බුදුවාව ලැබුණා කියලා ඉතින් ඒක සනාථ වුණා ඒකෝට මේ ජ්‍යොතිෂය කියන එක මහා පුදුමාකාර දෙයක් महामाया देवी देखू सिहन दीवार बड़े प्रबंध कथा नहीं सुरंगना कथा नहीं मोड़े सुरंगना कथा बुद्धिमत पंचशील देना जातक कथा साप्त शास्त्रीय मंत्र शास्त्र दिहा मे सामजे गुणाखाए बलाकूल नमु යම් කෙනෙක් යම් අපහසුතාවයකට පත් වුණත් යම් කරදරයකට වැටිච්ච වෙලාවකදී තමයි මේ গুপ্ত හා මන්ත්‍ර ශාස්ත්‍රයත් මේ ජ්‍යොතිෂය කියන විෂය මේ ශාස්ත්‍රයත් අවශ්‍ය කරන්නේ යම් කෙනෙක් අසරණ වුණු වෙලාවකට විතරයි. ඇත්තටම මේ අසරණ වුණු වෙලාවකට විතරමද මේ අපේ ජන්ම පත්‍රය බලව ගන්න ඕන. එහෙම කරොත් එයා පරාදයි. සුබ කාලේ තවත් වැඩි වර්ධනයක හොඳ වෙන්නේ කියලා बुद्धिमत्ना අපි ආවේ කේන්දරයක් නැතුව මෙතුව අපිට කේන්දරයක් දුන්නා මොකක්ද මේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුවට කරනවට වඩා එහා ගිය දෙයක් ඔබතුමා කරන්නේ සේවා ලබා ගන්න එන පුද්ගලයෙක්ගේ වේලපත්කඩේ හමහන ඔබතුමා බලන්නේ නැහැ ඔබතුමා වෙනම ක්‍රමයක් අනුගමනය කරන්නේ මොකක්ද මේ ක්‍රමය ඒක මහත්මයා මෙහෙමයි
අපි හරිදී හරිදීට කරන්න මම විතරම උත්සාහ ගන්න කෙනෙක් ඒ නිසා ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා අපි පුරාණ ප්‍රබන්ධ කතාවක් අහලා තියෙනවා ඒ නිසා මගේදී මම කරන්නේ මට මේක විශ්වාසයක් තියෙන්න ඕන ඒකෝර මම මේ කෙනෙකුගේ උපන් වර්ෂයේ මාසයේ දිනේ ජම්ම වේලාව සහ උපන් ස්ථානයේ කාරණා පහ විතරයි මම කේන්ද්‍රයත් තියෙන වේ සේවා දෙයකින් බලාපොරොත්තු වෙන්නේ ඒ වර්ෂයේ මාසයේ දිනේ ජම්ම වේලාව සහ ජම්ම ස්ථානයේ ආරෝග්‍ය ශාලා මොකද්ද නැත්නම් ග්‍රාමීය මොකද්ද කි මං අහලා බලලා ඒ සූර්ය උදාවත් ඒ හරියට තීරණය කරගෙන මන් නිරවුල්ව අර මේ දැන් අපි සාමාන්‍ය වාහනයක් පිළිබඳ ගත්තොත් එහෙම අපි වාහනයක් එන්ජින් එකක් අපි ගැලෙව්වොත් එහෙම මේ අපි මම ඒක සම්පූර්ණ දැන් මේක සාමාන්‍ය මම පොඩි හැදින්වීමක් කරන්නේ මමම ඒක ආදා නිර්මාණය කරන්න ඕනේ නිර්මාණය කරන්නේ මමම මගේම හැකියාවන් තුළ මම අයන් ඉඳලා යන්න ඕනේ අපි වෙන තැනකට ගියා මොකද මම මට දන්න කාලෙක ඉඳන්ම මගේ හඳහන ගිහිල්ලා බලවලා තියෙනවා නමුත් ඔබතුමා ළඟට ආවට පස්සේ මම විශේෂ දෙයක් දැක්කා මොකද සාමාන්‍ය තැනකට ගියාම අපි අපේ වේලපත්කරේ අරගෙන යනවා ඔබතුමා කරන්නේ උපන් වේලාව අරගෙන හරියාකාරව ඔබතුමා දන්න ශාස්ත්‍රය අනුව හරියාකාරව වේලපත්කරේ නිර්මාණය කරනවා එහෙම කරන්නේ යම් කිසි දෝෂයක් තිබෙයි කියලා හිතලාද අපි ළඟ තියෙන වේලපත්කරේ මම ඒක එහෙමයි මහත්මයා ඒක දැන් මම කෙටි හැඳින්වීමක් කරන්න ඒ කියන්නේ මගේ කෘතිය මං හරි විදිහට නිතරම සේවාදායක ලබලා දෙන්න උත්සාහ ගන්නවා ඉතින් කිසියම් මාර්ගයක තවත් දෛවඥතුමාල හැමෝම එකයි හැමෝටම එක නැනනුන් තියෙන්නේ ඉතින් දෛවඥයගෙන මං වෙනසක් කරන්නේ නමුත් ඉක්මන්කාරී බවක් තුල අර ලඝු ගණන් ක්‍රමයක් තියෙනවා ඉක්මන් ගාණික ප්‍රකාරිකමක් තිබිලා ඒකට කෝදුවක් මින්මක් කල නැතු එහෙ මට්ටමේ ලඝු ගණනක් ගත්තොත් අනිවාර්යෙන් ඒ ලඝු ගණන වරදිනවා අංශකයක් වැරදුනොත් කේන්ද්‍රයේ ලකු වෙනසක් කරනවා ඒ කියන්නේ ඒ රාශිගත තුලව ඒ නැකටි මොනවා හරි වෙනසක් ඇතිවෙනවා ඒ නිසා මම බොහොම සුපරික්ෂාකාරීව යම් කිසි සේවාදායකගේ උපන් වර්ෂයේ මාසයේ දිනේ සහ ජම්ම වේලාව ජම්ම ස්ථානයේ ආරෝග්‍ය ශාලා මොකද්ද එහෙම නැත්නම් ජම්ම ග්‍රාමයේ මොකද්ද ඔය කාරණා පහ විතරයි මම ගන්නෙ ඔය කාරණා පහ තුල මම හොඳට පිළිවෙල කරගෙන ඒ කාරණා පහ තුල මම කේන්ද්‍රයක් ගොඩනගනවා ඒක මට හුඟක්ම විශ්වාසයි ज्योतिष्यकेवादायट හරි විදිහට ඒ උත්තරේ දීලා අතීතයක් වර්තමානයක් අනාගතයක් කියන එක මනමින් පහදලා මේ මං සේවාදායකය සන්තෝෂයට කරලා මම හුඟක් සන්තෝෂයට පත් වෙන මේ උත්තරේදී සාමාන්‍ය මේක ගෙනියන්නේ අපේ අසුභ කාලේ සුභ කාලේ කවදාවත් කවුරුවත් වේලපත් කරේ අරන් ගිහලා බලවන්නේ නැහැ අපේ අසුභ කාලේ තමයි වේලපත් කරේ බලන්නේ ඉතින් මේ වෙනතනකට ගියාම වේලපත් කරේ අරන් ගියාම අහන්නේ ඔබට මොන වගේ කර්මද දැනගන්න ඕන කියලා නමුත් ඊට එහා ගිහිල්ලා වෙනම ක්‍රමවේදයකට ඔබතුමා මම දුරකථනින් කතා කරපු වෙලාවේ මගෙන් ඉල්ලුවේ උපන්දිනය වේලාව ස්ථානය වර්ෂය ඒ ටික ඉල්ලුවේ එකම දේ වෙනස් ආකාරයකට කරන කෙනෙක් කියලා මට හිතුණා ඉතින් මම අද දවසේ මෙතන තහම මට දීර්ඝ විග්‍රහයක් කරා මගේ උපන් දවසේ ඉඳන් මගේ අවසාන කාලය වෙනකම් දීර්ඝ කියන්නේ වසරෙන් වසර වගේ ඒ ඒ ග්‍රහයන්ගේ බලපෑමත් එක්ක දීර්ඝ විස්තරයක් කරා මගේ එක කරුණක් සම්බන්ධව පිළිතුරු දුන්නේ නැහැ ඔබතුමා. මොකද්ද මේ වෙනත් අය කරනට වඩා ඔබතුමා කරන විශේෂත්වය? දැන් කිසියම් සේවාදායකෙක් අපි කරා පැමිණෙන්නේ සුබකට යන කාලේ බොහෝ ගායට කේන්ද්‍ර අමතකයි. අසුබයක් වෙන කාලේ අනේ මට මේ කේන්ද්‍රයක්වත් බලලා මට පිහිට ලබා ගන්න ඕනේ කියලා එයාල ලොකු විශ්වාසකින් තමයි ඉන්නේ. ඔළුවේ කළු ගලක් පෙටෙව්වා අපි ළඟට එන අවස්ථාව තියෙනවා. ඉතින් ඊට පස්සේ කිසියම් මායිකින් කිසියම් එයාලා ගේන කේන්දරේ මට පැහැදිලි මදි ඒ නිසා මට එයාලට හරි දේ දෙන්න ඕනේ ඒ නිසා ජම්ම වේලාවක් අපි ඒ වේලාවම ගන්න ජම්ම ස්ථාන ගන්න ඉතින් උපන් වර්ෂයේ මාසයේ දිනේ සහ ජම්ම වේලාව සහ ජම්ම ස්ථාන හොස්පිටල් එකක් දැල් ආරෝග්‍ය ශාලාවක් ගාමියක් අපි ඒ ටික උන්ට බලලා සූර්ය උදාවත් එක්ක සූර්ය පන්තිවල වේලාවත් බලලා මම කේන්දරයක් ගොඩනගලා එයාලට දැන් අපි දැන් එයාලා ආපු කාරණේ විතරක් කිව්වොත් ඒක එයාලට මදි හරිද එයාලා
අතීතෙකුත් තියෙනවා වර්තමානෙකුත් තියෙනවා අනාගතේ අනාගතේ කියන්නේ ඔබ නේද දැන් එයාලා ගීතේ ගත කරපු කාලයක් තියෙනවා අතීතේ බාධාවක් කරන මම හිතන්නේ ඔබතුමා ওই දේ කරන්නේ යම් කෙනෙක් මේ ස්ථානට එන්නේ ඒ අයගේ අසුබ කාලෙට එතකොට ඒ අය බලාපොරොත්තු වෙන්නේ අද ඉඳන් ওই පොඩ්ඩක් තව ටික කාලෙකට ඉස්සරහාට යම් කිසි බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑමට පිහිට විතරයි මට දැනුනේ ඔබතුමා මගේ වේලපත්කඩේ නිර්මාණය කරලා ඒ කරුණ මුල සිට අග දක්වා කියපු වෙලාවේ මට දැනුනේ සමහරලාට මට දැනෙච්ච දෙයක් මම කියන්නේ මට මීට කලින් ඔබතුමාව හමු වුණා නම් මේ පත්තරේ ඉහළ මට්ටමකට මට යන්න තිබුණා කියලා දෙතුන් පදාවක් හිතුණා ඒ හේතුනේ සමහර අවස්ථා තිබුණා අපිට වෙනස් කරගන්න පුළුවන් අතීතයේ ඔබතුමා ඒ සියල්ලම හරියාකාර පැහැදිලිවම කිව්වා එතකොට මෙතනට එන සේවාදායකයෙකුට මුලින්නම් කියනකොට සමහරට අද තත්ත්වයට වෙනස් වෙන්න තිබිච්ච තැන් ඔබතුමා හඳුනාගෙන ඒකට ප්‍රකාශ කරනවා නේද ඒක වෙන්න තියෙ කරනවා ඔව් ඒකට මෙහෙමයි මහත්තයා අපි දැන් ඒ අපේ සේවාදායක මහත්තෙක් කෙනා කාරණාවක් හිතුවී තියාගෙන ඉනවා නමුත් ඒ කාරණාව අපි හරියට අවබෝධ කරගන්න නම් එයාගේ අතීතයක් වර්තමානයක් එයා ගොඩනගලා තියෙනවා කියන්නේ අතීත විස්තරයක් අපි දෙන්න ඕනේ කේන්ද්‍රය තුල ඔබතුමාට මෙවැනි මෙවැනි කාල පරිච්ඡේදෙදි මුණ මෙවැනි මෙවැනි මාර්ගව සුභ කාලෙදි මුණ ඔබතුමා ලස්ස අසුභ සුභ හෝ ඔබතුමා මේ ක්‍රමාකූල ගත කරගෙන ආවා මේ විදියට ඔබතුමාට යහපතක් සුභයක් ගොඩනගන්න තියෙන වෙලාවක ඔබතුමා ඉක්මන් ක්‍රියා මාර්ග නිසා මේ ඔබතුමා දැන් අසරණතාවයට පත් වෙලා තියෙනවා ඒකට මොකද ඒක එතුමලා ඒ දුවන එයාට යන්න පුළුවන් කාලේ එතුමලා මේ සුභ සුභ විස්තර බලගත්තේ නැහෙනේ එතකොට එයාගේ අසුභ කාලයක් තියෙනවා නම් අසුභ කාලයක් මම කියන්නම් එතකොට මොනවද ඒ අසුභ කාලය කියලා එතුමලා කියන්නද එතකොට කිසියම් කේන්දරයක අපි දකිනවා 22 වෙනි දෙර්කාන පිටියේ මහදසාව බාධක ග්‍රහයක මහදසාව 64 වෙනි නවංශකාදි පිටියේ මහදසාව ඒ මහදසාව තුල කිසියම් මාර්ගකට විපත් මහදසාවක් තියෙනවා විපත් පත්‍යාරි බද මහදසා තියෙනවා. ඒත් ඒ මහදසා බල තුල ඒ රාශියකට ලබන. ඒ රාශිය කියන්නේ ඵල නැති කාලය. ඒකෝට ඒයාල ඒ කාල සීමාව අර අතේ තියෙන මුදල් ව්‍යාපාර කටයුතු වලට වියදම් කරගෙන එහෙම නැත්නම් තව තව එක එක එයාලගේ ජීවිතේ ආර්ථිකේ වැඩි දියුණු කරගන්න එයාලා බිරිසක් දරලා අවසානයේ අත අධික පිහදා ගන්න අවස්ථාවක් අපි දකිනවා. ඉතින් ඒක තමයි මේ කේන්දර වලින් පිනපව කියලා දෙකක් තියෙනවා. ඉතින් මම පෙන්නන කරලා තියෙන්නේ එයාලා ආපු සුභ සුභ කාලේ මේ කාල පරිච්ඡේදයේ අසුභ කාලයක් නමුත් මේ මේ අසුභදී අසුභ කාල පරිච්ඡේදය තුළ ධර්මාවත් උපයන්න ගිහිල්ලා අසරණතාවයට පත් වුණයි කියලා තමයි පෙන්නලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ මේ සුභ කාලයක් එනකොට ඒ සුභ අසුභ දෙකම පෙන්නුම් කරලා මම ඒ ආපු කාල පරිච්ඡේදය පෙන්න මෙන්න සුභ කාලේ මෙන්න අසුභ කාලේ මේ විදිහට ආවා මේ විදිහට ගමනක් ගියා. ඒකට එයාලට එයාලගේ ඒ ජම්ම වේලාව හැදෙන කේන්ද්‍රීය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට මම එයාලගේ ප්‍රහීමක් තියෙනවා. ඒකට එයාලා දන්නවා මේ දේ වෘත්තිය මේ කරන්නේ මේ දැග්ගත්තුම හරි දේ කරන්න කියලා. එයාලා ගියපු අතීතයක් පෙන්වුම් කරනවා. දැන් ගත කරන්නේ වර්තමානයක් පෙන්නනවා. ඒ වර්තමානයයි අතීතයයි වර්තමානයේ තුලින් මම අනාගතයක් ගොඩනගනවා. ඒක අනාගතයේ තුන්වෙනි දෛවඥය තුමා කියන කෙනාට තුන්වෙනි හැක් තියෙනවානේ මට දැන් දෙවියන්ට මට තියෙන S2යි නමුත් මම නිතරම කේන්ද්‍රයක් බලන්නේ තුන්වෙනි හැයි ඒ මට පේනවා මට නුවණක් තියෙනවා ඒ මට තුන්වෙනි හැදීලා තියෙනවා ඒ තුන්වෙනි හින් ආදියට මම තීරණය කළා තමයි මේක බොරුවක් නෙමෙයි මේක සම්පූර්ණ ඇත්ත අද නමුත් මේ උද්ධි හැල්ලුවට බක් කරලා තියෙන හැල්ලුවට පත් වෙලා තියෙන්නේ අද මේ ජ්‍යොතිෂය කඩපවත්තන් යමේ විභාග තමයි මේ දෙවලා තියෙන්නේ ගොඩක් තැන්වල තියෙන්නේ අපි ජ්‍යොතිෂ කාර්යාලයකට ගියාම දකින්න ලැබෙන්නේ ඒ ඉන්න පුද්ගලයා ළඟ තියෙන්නේ ලැප්ටොප් එකක් නැත්නම් පරිගණකයක්. අපි උපන් වර්ෂය උපන් වෙලාව හරියටම දුන්නාම ෂණිකව අපිට අර කියන්නේ ෂණික නූල්ස් වගේ ජම්ම පත්‍රය අපිට හදලා දෙනවා. එයාලා ඒ පරිගණක ආශ්‍රයෙන්ම නව තාක්ෂණයෙන්ම අපේ ජීවිත ඵලාඵල විස්තර ටික අපිට දෙනවා. සමහරවිට ඒ පුද්ගලයා ඔළුවෙන් මෙහෙසන කාලේ අඩුයි මොකද පරිගණක තාක්ෂණයෙන් තමයි අපේ හඳහන බලන්නේ. අපිට පෙන්වන්නේ පරිගණක තාක්ෂණයේ මෙතුමා ඊට වඩා වෙනස් කාර්යයක් කරනවා මොකද අපේ ජන්ම දිනය ජන්ම වේලාව අරගෙන මේ ජන්ම පත්‍රයේ මුල ඉඳලා හරි සකසලා ජන්ම පත්‍රයේ මුල ඉඳලා සකසලා මෙතුමා ඒ ජන්ම පත්‍රය පිළිබඳ හරියාකාර නිවැරදිව සටහනක් කරගෙන නිවැරදි අවබෝධකින් තමයි අපිට මෙහි තියෙන ගුණ දොස් හා අපේ කර්ම විපාකත් එක්ක අපිට සිදු වෙන්නා වූ
දේ පිළිබඳව කියන්නේ යම් ලදරුවෙක් උපන්න අවස්ථාවේදී පිහිටෙනා වූ ග්‍රහයන්ගේ කිරණ හෝ ග්‍රහ බලපෑමද මේ බලපාන්නේ නැත්නම් පෙර සංසාරේ කර අකුසල කර්ම මේ අපි දකිනවා කෙනෙකුගේ පූර්ව කර්ම භව කර්ම කියලා මනසත් එක්කලා එයා ඒ ඒ වපුරුපු විජවල අසන්න නෙලන එකක් තමයි මම මේ දකින්නේ ඒ ඒ තුල කේතරේක රාජකුරු 12 න් ඒකට මේ ග්‍රහයෝ විශ්වයේ ඉන්නේ ඒ ග්‍රහ කිරණ තමයි අපට මේ බලපවත් ගන්න හරිද ඒ ග්‍රහ කිරණ ඒක මටවත් ඒ අදවත් හිතා ගන්න බෑ මේ කොහොමද වෙන්නේ කියලා ඒ ග්‍රහයන්ගේ කිරණ සුභ හෝ අසුභ අපට පරාවර්තන වෙනවා ඉතින් ඒක තමයි මම දකින්නේ මට අදටවත් මට හිතන්න බෑ තාම මම තාම ඒ ගැන හුඟක් දුර බුද්ධිමත් හුඟක් දුර හොයනවා ඉතින් මේ ග්‍රහයන්ගේ මහා බලයක් තියෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ පොදු જાතියතල එන එක එන අනුව තමයි ග්‍රහයෝ සුභ හෝ අසුභ හිතනවා ජීවිතයේ සුභ අසුභ දෙකේ දකින්නේ වෙන ස්ථානයකට යන ඔබට ජන්ම පත්‍රයක් ජන්ම පත්‍රයක ඵලාගල ලබා ගන්න යන්නේ පොඩි කාල වේලාවක් නැත්නම් විනාඩි 10ක් 15ක් ඇතුළත ඔබට අවශ්‍ය කරුණු ටික පවසනවා ඔබතුමාට මේ උපන් වේලාව දින උපන් දිනය උපන් වේලාව ලබා දුන්න තැන ඉඳලා මේ ජන්ම පත්‍රය පිළියෙල කරලා ඔබතුමා සයම් සටහනක් දා ගන්නවා ඒ සටහන ඒ ටිකට කොච්චර වේලාවක් යනවද මට යම් කිසි සේවාදායකගේ උපන් වර්ෂයේ මාසයේ දිනේ ජන්ම වේලාව සහ ජන්ම ස්ථානය ආරෝග්‍ය ශාලාවක ජන්ම ස්ථානයක ආරෝග්‍ය ශාලාවක ග්‍රාමය ඔය මුල් කරගෙන කාරණා පහ තුල මට කේන්ද්‍රයක් වටනගන්න සම්පූර්ණ ප්‍රය දෙකහ මාරකට එහා පැත්තේ මට කාලයක් යනවා සාමාන්‍ය ස්ථානයකට ගියහම අපි දකිනවා බ්ලත් හුරුල්ලකුත් එක්ක 10-12 දෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් ඒ ස්ථානවලට වැල නොකෙඩි ජනතාව යනවා ඔබතුමා සේවය සපයන්නේ කොහොමද සාමාන්‍යයෙන් අපි කියමු මෙතනට එන්න ඔබතුමාගෙන් සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අය කොහොමද මෙතනට එන්න ඕන මොකද්ද ගණගමනය කරන්න ඕන පියවර දවසකට කී දිනේකට මේ මේ හඳහන් වල විස්තර කියන්න බලාපොරොත්තු ඉන්නවද ඔන්න මෙහෙමයි මහත්මයා සත්‍යතාවය දැන් මම කිව්ව ඔබතුමාට මේ ජම්ම වේලාවක් අරගෙන වර්ෂයේ මාසයේ දිනේ වේලාව ජම්ම ස්ථානයක් අරගෙන මම කේන්දරයක් ගොඩනගනවා කිව්වා ඒ කේන්දරේ දැන් ඔබතුමාට මම ඔබතුමාගේ හදපු කේන්දරේ තියෙනවා ඊට පස්සේ ඒ කේන්දර ඊට පස්සේ මම ඒක සටහනක් ගන්නවා හරිද එතකොට එතුමා බිහි වෙච්ච තැන ආරම්භයේ කොතනද මෞසෙන් බිහි වුණ තැන කොතනද එතන ඉඳලා මම මෙතුමගේ මේ දක්වා ආපු කාලේ මං මහදසා අන්තදසා ග්‍රහ මාරිමු අනිම මං එයාගේ ගන්නවා ලකු සටහන ඒ තුල එතකොට කේන්දරයක් හදාගන්න පැය දෙකමාරයි ඊට පස්සේ මම මේ කේන්දරේ පලාපලක් හොයන්න ඕනේ ඒ පලාපල හොයන්නත් මට අනිවාර්යෙන් පැය දෙක කාලයක් යනවා ඒක පූර්ණ කාලේ කේන්දරයකට මට යනවා පැය 4 පහටත් සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒකෝට මට දවසේට කේන්ද්‍ර දෙකක් තමයි මට ගොඩනගා ගන්න පුළුවන්. දවසක් කේන්ද්‍ර දෙකක් ගොඩනගා ගන්නවා හරි විදියට. දවසක් හරි විදියට කේන්ද්‍ර දෙකේ සේවදායකට හරි උත්තර දවස් ඒ ඒ හදාගත්ත කේන්ද්‍ර දෙකේ එදාට ඊළඟ දවසේ සේවදායක දෙන්නෙකුට තමයි උත්තර පිළිතුරු අපේ යනවා. ඊට වඩා මට කරන්න බෑ. එහෙනම් කලින් දවසේ ඇවිල්ලා ඔබතුමාට ඇවිල්ලා මේ ස්ථානෙට හවියාකාර වර්ෂය දිනය වේලාව දුන්නාම වෙනත් දවසක් නියම කරනවා මෙහි මේ ගුණදොස් දැනගන්න එන්න කියන්නේ. ඔව් ඒක මම මහත්මේ මෙහෙම දෙයක් කියන්න. මම පොඩි විස්තරයක් කරනවා ඒක. මේක මහත්මයා මේ වෘත්තියේ කිසිම ඍෂිවරයෙකුට බෑ මේක කේන්දර දෙකුතර මේ උත්තර දෙන්න කියලා. කොහොමද මේක අපිට දැක්කම අපි මෙහෙම ගන්නවා. අර ඒකේ රාජපුරු දෙලා ඇතුළේ ගන්නවා. නමුත් මේ කේන්දරේ මහ ගැඹුරු පැත්තක් අපි දකිනවා. හරිද? ඒ ගැඹුරු පැත්ත දකින්නේ කොහොමද? මේ කේන්දරේ මම අනුන්ගේ කේන්දර නම් මම බලන්නෙම නැහැ. ඒක මම මර්මගේ ආරම්භතරෙක් මම එතන මගේ මරණමච්චේකට දක්වා තවත් දෛවඥයේ ගේන කේන්දරයක් මම කවදාවත් බලන්නේ නැහැ. ඒකට මට ලක්ෂයක් දෙන්නම් කිව්වත් මම ඒ කේන්දරයක් බලන්නේ නැහැ. මොකද මගේ වෘත්තියට ඇට කරගන්න මම කැමති නැහැ. ගුරුන්ටත් අකුරු අරගෙන ඊළඟ මම තවත් දෙයක් තියෙනවා මම ශ්‍රමික නූල්ස් දෙන්න කැමති නැහැ. මගේ මේ පුටුවේ දෙපැත්තේ මේ පැත්තේ උණුවත් මුත්‍යයි මේ පැත්තේ නූල්ස් එකයි දාගෙන කලවම් කරලා කෝප්ප දෙකට ගහලා මම එහෙම දෙන්න කැමති නැහැ. දැන් මම සේවාදායක කියන්නේ මේ මේ වෘත්තිය පිළිබඳව මම කියන්න හොඳ පංචිල් පිළිවෙත් පුරන දහමක් අගය කරන කෙනෙක් තමයි ජීවිතේ පිනපවතික දන්නේ. එතකොට පිනපවතික දන්න කෙනා පංචශීලය අදහන්න ඕනේ. එතකොට පංචශීලය අදහන කෙනෙක් තමයි මම නිතරම පෙරුවන් හොඳින් වැඩෙන පුදන කෙනෙක්. එතකොට පෙරුවන් උදේ හොඳට වැඳලා පුදලා මගේ බුදුහාමුදුරන්ට සියලු පිළිවෙත් කරලා තිරිහාර පාත්‍ර පූජා කරලා බුද්ධ පූජා ඒ ඔක්කොම කියලා මම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ මගේ මේ තියෙන උළුවස්සෙන් පංචිල් රගේ දෙන්නෙක් එන්න.
හරි පන්සිල් නොරකින් රකින්න නොරකින්න කට්ටි මාළඟට එන්න එපා. ඔළුවක් තියෙන පන්සිල් රකින්න කෙනාට ඒ පන්සිල් රකින්න කෙනාට තව කීයක් විතරයි මගේ උත්තර ලැබෙන්නේ. මම හොඳින් පන්සිල් රකින්න කෙනෙක්. මම බුදුහාමුදුරගේ ධර්මයේ මම උත්තරීතර වශයෙන් මේක කරන කෙනෙක්. මට ලොකු ඒ ධර්මයේ පිළිහිට තමයි මට තියෙන්නේ. ඒ නිසා පන්සිල් රකින්න කෙනෙක් මාළඟට එන්න ඇවිල්ලා විශ්වාසයෙන් කටයුතු කරගන්න. ඔබතුමා දකින්න ඔය ගැඹුර දැන් කිව්වා ගැඹුරෙන් අධ්‍යයනය කරනවා කියලා. ඒ ගැඹුර මම දැක්ක අද දවසේ. මොකද මේ සාමාන්‍ය කෙනෙක් පලාපල කියනවට වඩා එහාට ගිහිල්ලා කාලය අරගෙන කාලය වැය කරලා මහන්සි වෙලා හරියාකාරව අපිට ගුණදොස් කියනවා. ඒ කියන්නේ අපේ ජීවිත කාලේ සිදුවිච්ච දේවල් ටික වර්තමානයේ වෙන දේවල් ටික ඉස්සරහට වෙන දේවල් ටික අපිට පරිස්සම් නොවිච්ච නිසා යම් කර්මර බාධක වෙච්ච තැන් හරියාකාර පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ඉදිරියේදී අපිට එන්නා වූ බාධක තියෙනවා නම් ඒ බාධක තියෙන්නේ කොතනද මොන වගේ බාධකයක්ද ඒ වගේම අපිට යම් ලැබීමක් හෝ අපේ අපිට යම් පිටක් තියෙනවා නම් ඒ පිට කොහොමද අපේ ජීවිතේ කොහොමද ගත කරන්න කියන එක සාමාන්‍යයෙන් වෙනත් තැනකට ගියාට වඩා මට නම් ඔබතුමාට කියන්නේ මීට කලින් මම ස්ථාන කීපයකට ගිහිල්ලා තියෙනවා නමුත් අද ඔබ දකින්න ඔය මෙලිකල් ඔබ දැකපු ගැඹුර මම අද දැක්කා. මොකද මේ වේලපත්කඩේ තියෙන මේ රාශිත් එක්ක තියෙන මේ තොරතුරුත් එක්ක සාමාන්‍ය කෙනෙක් කරන්නේ මේක අතර ගත්ත ගමන් කියන්නේ කියන්නේ නැව නැත්තම් පොඩි සතහනක් දාලා දෙනවා. ඉන් එහාට ගිහිල්ලා ඔබ දකින්න ගැඹුර අපිට පෙන්නනවා. ඒ කියන ඔබ මෙතනට එන සේවාදායකයාට ඒ ගැඹුර පෙන්වන තමයි ඔබතුමා මෙතන පිටත් කර හරින්නේ. මීට අමතරව ඔබතුමාගේ මොන වගේ සේවයන්ද මෙතන සපයන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය ජන්මපත්‍රයේ තියෙනව කර්ම කාරණා පැහැදිලි කිරීමක් විතරද කරන්නේ? එතනින් එහාට ගිහිල්ලා මොනවද කරන සේවය? මේක මම මේ විශ්වයත් එක්ක ගනිමින් කරන කෙනා. මේ විශ්වය මහා බලයක් මට දීලා තියෙනවා. මෙතෙන්ට එනවා අදිශ්‍යමාන බලවේග. ඒ අදිශ්‍යමාන බලවේග මොනවද කියන්නේ? මේ ජීවත් වෙලා හිටපු මේ සැප සම්පත් තියාගෙන යාන වාහන ගේදර සැප සම්පත් අක්කර 100,000 ගණන් තියාගෙන හිටපු මිනිස්සු තමයි මේ ඔය බියපදලුව ගිහිල්ලා ආසාව. හරිද? ඒකෝට මොනවද? කෙලෙස් නැසලා නැහැ නේ යාලා. ඒ ආසාවෙන් අනුන්ට වෛර කරලා. මේ ඉඳුර ජ්‍යොතිෂ සේවයේ බලාපොරොත්තුෙන් ඔතුමා ළඟට එන අයට මොන වගේ සේවයද මෙතනින් සපයන්නේ? එතුමලා විශේෂයෙන්ම ඉතින් වේදපත්කඩයක් හදාගන්නේ. ඊළඟට නැකත් බලාපොරොත්තු වෙනවා. නිවාස නැකත්, වැඩිය මංගල නැකත්, මංගල නැකත්, විවිධාකාර නැකත් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ජම්ම කේන්ද්‍ර තුඩ සියල්ල බලලා දැන් අපි නිවාස නැකත් ගන්න යනවා නම් ඒ පෞලි සමාජිකෙන් ඔක්කොම කේන්ද්‍රට බලලා ඒ ඔක්කොටම ගැලපෙන පරිදි සම්පත් මෛත්‍රී පරම මෛත්‍රී නැකත් වලට මම නැකත් පිළියෙල කරලා දෙනවා. ඉතින් ඒ ආගේ ඊනකට ඒ කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ නැකත් ඒ කටයුතු කරනවා මේ වේලපත්කඩ බැලිම වගේම නැකත් කටයුතු වේලපත්කඩ හදලා ඉතින් හදලා මම මේ කේන්ද්‍රයක් පිළියෙල කරන්නේ. ඒකට ඔය කියන විදිහට දැන් සාමාන්‍යයෙන් දෙදෙනෙක් විවාහ වෙන අවස්ථාවකදී ඔබතුමා ළඟට එනවා හදහන හදහන් දෙක ගලප ගන්න. එතනදී මුලින්ම මේ ජන්ම පත්‍රය ඔබතුමා විසින් නිර්මාණය කළද හදහන් දෙක ගලපන්නේ? ඔව් බොහෝ කොට මට එහෙම කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මට මුලින්දලම කේන්දරය මට හොඳින් පරිශීලනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ බලලා අපි දෙදෙනාගේ පාපාංශක කොහොමද තියෙන්නේ? අඟහරුගේ පෞම්‍ය දෝෂ කොහොමද? සෙනසුරාගේ මංගල දෝෂ කොහොමද? ඊළඟට දෙදෙනා ශරීරණ මහත්සායනවද? ඒ ඔක්කොම සොයලා බලලා ඊළඟට ඒ ජම්ම නැකත් අනුව එන පිළිවෙල කොහොමද කියලා බලලා ඉතින් නිසි විදියට පොරොන්දුම පිළියෙල කරලා දීමත්. අද දවසේ අපි මේ ගාමිණි මහත්මියත් එක්ක කතා කරේ පුද්ගලගේ ජම්ම පත්‍රයේ හරියාකාරව බලවගන්නේ කොහොමද කියලා. ඉතින් හැමදාමත් අපි නිවර්දි දේ විශ්වාසවන්තව ඔබ වෙත ගෙන එනවා. මට වගකීමෙන් කියන්න පුළුවන් මගේ මේ ජන්ම පත්‍රය අද දවසේ මගේ උපන් දිනය මගේ උපන් වේලාව හරියාකාරව මෙතුම අරගෙන මගේ ජන්ම පත්‍රය නිර්මාණය කරලා මට පැහැදිලිව මම දන්න කාලයේ සිට මේ වෙනකනුත් මගේ ඉදිරිය මගේ අවසාන කාල වෙනකන් පැහැදිලි කිරීමක් ඔබතුමා කරා. මට එන්නා වූ බලපෑම් කියන්නේ මගේ සුභ කාල අසුභ කාල සියල්ලම ඒවෙන් බේරෙන්න පුළුවන් කියන්නේ යම් අසුභ කාලයක් තිරණන් ඒවට ප්‍රතිකර්ම කියලා දුන්නා. ඔබතුමාට පුළුවන්ද මගේ පෙරදවයත්
මගේ අනාගතය කියන්නේ ඉදිරි භවය ගැනත් කියන්න පුළුවන්ද යම් කිසි වෙනත් බලපෑම ඒ කියන්නේ මගේ මේ කියන විදිහට නව මේ ග්‍රහයන්ගේ බලපෑම් වලට අමතරව මේ විශ්වයේ තවත් ශක්තියින් තියෙනවා ඒ ශක්තියින් ගැනත් ඔබතුමාට විශ්ලේෂණය කරන්න පුළුවන් කමක් තියෙනවා මට විශ්ව ශක්තිය ගැන පුදුම විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ මම බාහනායෝගී ජීදෙන කෙනෙක් මම විශ්වයත් එක්ක හුඟක් ගණදින කරගන්න කෙනෙක් වශයෙන් මම හුඟක් එක් මට හුඟක් මහත් හැදීලා තියෙනවා යම් යම් කාරණු කරනවා මම විශ්වයත් එක්ක ප්‍රශ්න කළා මම ඒ හරියට උත්තර හොයා ගන්න පුළුවන් මට අවස්ථා තියෙනවා මේ කේන්දරයක් තුල මම පුස්කොල සටහන් අරගෙන තියෙනවා ඒ තුල අද දවසේ මම මෙතනගේ කේන්දරේ අලුතෙන් පිළියෙල කරලා වර්ෂයේ මාසයේ දිනේ ජම්ම වේලාව හා ජම්ම ස්ථානයේ අරගෙන කේන්දරේ මනවින් පිළිවෙල කරලා කේන්දරේ රාශි කොටු 12 ඉන්න නවග්‍රහය පිළිබඳ සමාංශකේ ග්‍රහ පීඨිමත් අනුව ධම්මණයකටත් අනුව ඉතින් මම මෙතන මනවින් උත්තර දීලා තියෙනවා ඊට අමතරව 27 එක මම ගමනක් දුවන කෙනෙක් ඉතින් කෙනෙකුගේ සාමාන්‍ය විදියට අලංගොබුතුමාට ඒක මනවින් පැහැදිලි කරා මේ ආත්ම භාවය ආපු ආත්ම කොහොමද මේ ඉන්න ආත්ම බලේ කොහොමද මේ පස්සේ යන ආත්ම කොහොමද බලේ විශ්වත් එක කරනකොට මට ගන්න පුළුවන් බලයක් තියෙනවා එතකොට ඒ දකිනවා මම ඒ එන එක මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මේ කේන්ද්‍රය තුළ මම දකිනවා දේවත්වයේ තියෙන්නේ කොතනද මනුස්සත්වයේ තියෙන්නේ කොතනද තිරිසන් යෝනි බලේ කොතනද තියෙන්නේ යක්ෂ ප්‍රේත කොතනද බලේ තියෙන්නේ ඒක මම හොඳින් මම විස්තර පැහැදිලි කරගන්න ඒ පැහැදිලි කරගෙන ඉතින් මම එයා ආපු තැන කොතනද मेलवे जीवत्में මේ ජන්ම පත්‍ර බලපු කිසි තැනකදී මට එහෙම උත්තරයක් ලැබුණේ නැහැ. ඒ නිසා වගකීමෙන් ඔබට ගාමිණී අන්තර මහත්මයාට අඳුනා දෙන්න පුළුවන්. අද දවසේ අපි දිනපතා TV ඔස්සේ ඔබ වෙත ගෙනාවේ අපේ ජීවිතවලට අවශ්‍යම කර්මත් සම්බන්ධය. ඒ කියන්නේ අපේ ජන්ම පත්‍රයක් හරියාකාරව බලාගෙන අපේ ජීවිතේ කොහොමද ගොඩනගා ගන්න කියලා. අපිට යම්සි කරදර බාධක එනවද? ඉදිරියේදී අපේ අනාගතේ ගොඩනගන්නේ කොහොමද? ඒ කියන කරුණු කාරණා සම්බන්ධව තමයි අපි ගාමිණී අනුර මහත්මියත් එක්ක කතා බහ කරේ. ඉතින් මේ ඔබතුමාට අද සමුදෙනවා අපි තවත් දවසක මේ ජන්ම පත්‍රයෙන් හෙළිවෙන තව තවත් කරුණු විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ ආයිබෝන් කියලා සමුදෙනවා. ආයිබෝන් උතුමාට දෙවන සර්ණයි. අපේ ජන්ම පත්‍රය හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් ඉදිරිදිත් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන අද දවසේ සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.